ඇත්තටම මේක නිකන් මිනිස්සු රවට්ටන්න කියන කතාවක්. ඒ කියන්නේ විදේශ විනිමය කියන්නේ අපිට සල්ලි නැහැ කියලා කියන්නේ නැතුව ඒ වෙනුවට අපි දේශීය දේවල් අගය කරමු, දේශීය කර්මාන්ත හදමු, දේශීය නිෂ්පාදන වැඩි දියුණු කරමු. ඒ වගේ සටන් පාඨ සහ සුන්දර වචන කියනවා. හැබැයි මේක නෙවෙන්නේ විසඳුම. දේශීය කර්මාන්ත නංගන්න ඕනේ. දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ඒක ක්‍රමානුකූලව සහ සැලසුමක් ඇතුව කරන්න ඕන වැඩක්. ඒ කියන්නේ පැය 24න් මේ ප්‍රගතිය ගන්න බෑ. එහෙනම් අපි ඒකට අවුරුදු 10ක් විතර සැලසුමකට යන ගමන් හෙමින් හෙමින් මේක කරන්න තිබෙන්නේ. ඒ වෙනුවට සල්ලි නැහැ කියන එක කියන්නේ නැතුව වෙනත් කතන්දර කියලා මිනිස්සු රවටන දැන් හොඳම උදාහරණය තමයි පොහොර ප්‍රශ්නේ. ඇත්තටම පොහොර ගේන්නේ නැත්තේ ඇයි? පොහොර ගේන්නේ නැත්තේ ලංකාවේ සියලුම වගාවන් කාබනික කරන්න නෙවෙයිනි. දැන් කාබනික වගාව හරහා වස විස නැති ආහාර දෙන්න කියලා ලොකු සටන් පාඨයක් යනවා. හැබැයි ඒක නෙවෙයිනි ඇත්ත කතාව. ඇත්ත කතාව පොහොර ගේන්න සල්ලි නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒක වහගන්න ආවරණය කර ගැනීම වෙනුවෙන් සටන් පාඨ කියනවා මිසක වෙන දෙයක් නෙවෙයි. ඒ වගේ තමයි දැන් මේ දේශීය කර්මාන්ත දේශීය නිෂ්පාදන ගැන කතා කරන්නේ. අපි කියන්නේ ඒවා අපි හදමු. ඒවාට නිසිතනක් දෙමු. හැබැයි රටේ පවතින තත්ත්වය කඩා නොවැටෙන්න ඒවා ක්‍රියාත්මක වෙන්න ඕන කියන අදහසයි අපි තිබෙන්නේ. Breaking.lk